අයිබෝවන් ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමග ඉන්න ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත පාස්කු බෝම්බ ප්‍රහාරයට හිටපු ඇමති රිෂාඩ්ගේ සහෝදරයා අත්අඩංගුවට කොරෝනා ගැන සමාජ මාධ්‍යෙන් අසත්‍ය ප්‍රකාශ කරන සමාජ විරෝධීන් සොයා පොලිස් මෙහෙයුම් අකණ්ඩවම කොරෝනා පැතිරීම අඩපණ වී ඇත්තේ රජයේ පූර්ණ කැපවීම නිසායි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කියයි පාසල් වෑන් රථවලට සහන ලබා දී තිබියදීත් මාසික මුදල් අය කරනවා නම් නීතිය දැඩිව ක්‍රියාත්මකයි ඇමති අමරවීර කියයි ජනසහන කාර්යසාධක බලකායේ මැදිහත් වීමෙන් එළවලු පළතුරු මිලදී ගැනීමේ දෙවන අදියර හෙට කොරෝනාව හමුවේ දකුණු කොරියාව ප්‍රජාතන්ත්‍රවාදයට මුල් තැන දෙයි මහා මැතිවරණය හෙට දේශීය ප්‍රවෘත්ති පාස්කු ප්‍රහාර සිද්ධියට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරෙකු වන පණිවුදීන් මොහමඩ් රියාජ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පාස්කු ප්‍රහාරයට අදාළව විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායමක් විසුණුයි ඔහු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඒ පුත්තලම ප්‍රදේශයේදී අද රාත්‍රී 7ට පමණ අත්අඩංගුවට ගැනීම සිදු කෙරුණා. රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරා සමග තවත් සැකකරුවෙකුද අත්අඩංගුවටගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඔහුද පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරුවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශනයක් සිදු කිරීමට නියමිතයි. සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පළ කරන සහ ඒවා බෙදා හරින පිරිස් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. මෙවැනි විටත් එවැනි පුද්ගලයන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. COVID-19ට අදාළව සෞඛ්‍ය විශේෂඥයින් මත පළ කර තිබෙනවා. දිස්ත්‍රික්කයකින් දිස්ත්‍රික්කයකට යාම, එහෙම නැත්නම් මෙම අවදානම් කලාප සිට තව ප්‍රදේශයකට යාම මෙම රෝගය ව්‍යාප්ත වීමට හේතුවක් වන බව. ඒ නිසා කිසිම ආකාරයකට ඒ සඳහා අවසර ලැබෙන්නේ නැහැ. ඒ සඳහා අවසර ලැබෙන්නේ විශේෂයෙන්ම ඒ සඳහාම අත්‍යවශ්‍ය සේවා සපයන සුවිශේෂ ආයතන තිබෙනවා එවැනි අයටයි. එසේ නොමැතිව පුද්ගලික තැනැත්තන්ට එවැනි ආකාරයට අවසර ලබා දීමට හැකියාවක් නැහැ. සමාජ මාධ්‍ය හරහා විවිධාකාර වැරදි සිදු කර පුද්ගලයින් මේ වන විට 11 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතර කාන්තාවක්ද සිටිනවා. නමුත් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා ව්‍යාජ අසත්‍ය ප්‍රකාශ බෙදා හරින අයවලුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න. තවත් කොරෝනා රෝගියෙකු අද වාර්තාවීමත් සමග මෙරටින් හමු වූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 219 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයකුයි කොරෝනා ආසාදනය වී ඇති බවට මෙලෙස හඳුනාගෙන ඇත්තේ. ඔහු බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. රෝගීන් 61 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් මේ වන විට පිටව ගොස් තිබෙනවා. මේ අතර හුදකලා ප්‍රදේශයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබූ බණ්ඩාරගම අටලුගම ගම්මානය යළි විවෘත කෙරුණා. බේරුවල පන්නිල සහ චීනකොටු යන ප්‍රදේශද හුදකලා ප්‍රදේශ ලෙස අද ප්‍රකාශයට පත් කෙරුණා. කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා මේ වන විට පුද්ගලයන් 151 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලබනවා. කොරෝනා සම්බන්ධයෙන් සැකපිට තවත් 142 දෙනෙකු රෝහල්තුර නිරීක්ෂණය කරන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. වෛරසය ආසාදනය වීමෙන් මෙරටදී මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 7ක්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශය අද පෙරවරු 10ට නිකුත් කළ නිවේදනයට අනුව මේ වන විට රෝහල්ගත කර ඇති රෝගීන්ගෙන් 86 දෙනෙකු ප්‍රතිකාර ලබන්නේ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ. වැලිකන්ද මූලික රෝහලේ 30 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. මුල්ලේරියාව මූලික රෝහලේද 26 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. ඉර්ණවිල රෝහලේද රෝගීන් 5 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒ රෝගීන් 45ක්. කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 44ක් සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් 34ක් වාර්තා වුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 25 දෙනෙකු වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ මෙරට තුළ කොරෝනා වෛරසයේ පැතිරීම වළක්වා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ රජය මගින් සෞඛ්‍ය අංශ වෙත දක්වනු ලබන සහයෝගය නිසා බවයි.
රෝගයේ වැළඳී ඇද්දයි හඳුනා ගැනීම සිදු කරන පරීක්ෂණ අඛණ්ඩවම කරන බවද ඒ මහතා කියා සිටියා. අද වන විට අපිට මේ රෝගී තත්ත්වය පාලනය කරගන්න හැකි වෙලා තියෙන්නේ ගරු ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු රජයේ විසින්. අපට මේ 2000 මේ කටයුතු කිරීමේ හැකියාව ලබා දීම තුළ අපි බලාපොරොත්තු වෙනවා මේ ඇති කරගත් පාලනය සමග ජනතාව තවදුරටත් අප සමග රැඳී සිටී කියලා ජනතාව කොපමණ දුරට සෞඛ්‍යානුකූලව අනුගත වෙනවාද කියන එක මත මේ අපගේ ප්‍රතිඵල රඳා පවතින බැවින්. මේ අතර අලුතින් තවත් හුදකලා ප්‍රදේශ කිහිපයක් ප්‍රකාශයට පත් කළ බව යුද හමුදාපති ලෙතනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. අද උදෑසන 6ට පමණ බේරුවල ප්‍රදේශයේ පීටි පන්විල සහ චීන කොරටුව නම් වූ ගම්මාන දෙකම හුදකලා ගම්මාන හැටියෙන් නම් කරනු ලැබුවා. ඊට හේතුව වූයේ එම ප්‍රදේශයෙන් පසුගිය දින කීපේ පුරාටම සොයාගත්තා COVID-19 ආසාදිතයන්. එකම පවුලේ පුද්ගලයන් 5 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසුව බණ්ඩාරගම අටලුගම ගම්මානය හුදකලා ප්‍රදේශයක් ලෙස පසුගිය දා නම් කෙරුණා. දින 16කට පසුව එහි නිරෝධායනයට ලක් කරන පුද්ගලයන් 20 දෙනෙකුට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වීමෙන් පසුව ගම්මානය යළි විවෘත කර තිබෙනවා. බේරුවල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 5ක ආරක්ෂක තත්වය දැඩි කර තිබෙනවා. සැපයු මාර්ගයක් ලෙස එක් මාර්ගයක් පමණක් භාවිත කරන අතර එමගින් ඇතුළුවන සහ පිටවන සියලු රථ වාහන සහ පුද්ගලයන් විෂබීජ හරණයට ලක් කරනවා. කෑගල්ල හා රඹුක්කන ප්‍රදේශවල කොරෝනා ආසාදනය වූ බවට සැක කරන පුද්ගලයන් 10 දෙනෙකුගේ ජෛව පටල සාම්ප්‍රල ලබා ගැනීමට අද කටයුතු කෙරුණා. ඔවුන් ආසාදිතයන් සමග ඍජු සම්බන්ධතා පැවැත්වූ අය බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. අදාළ පුද්ගලයන් මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. මේ අතර වැලිකන්ද විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගීන් සමාජ දුරස්ථභාවය රැකගනිමින් නැකතර ලිපිගිනි මොලවා අලුත් අවුරුද්ද සැමරුවා. මෙම අවස්ථාවට වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේද එක් වූ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ. ආහාර අනුභවය ගනුදෙනු කිරීම ඇතුළු සියලු අවුරුදු චාරිත්‍ර ඉටු කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කළා. මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා රෝගීන්ගේ සහ රෝහල් කාර්ය මණ්ඩලයේ මානසික සුවය වෙනුවෙන් සංගීත වැඩසටහනක් පැවැත්වුණා. එරෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොරෝනා රෝගියෙකුද මිහිදී ගීතයක් ගැයීම විශේෂත්වයක්. අංගුඩ ජාතික බෝලරෝග විද්‍යායතනයේද අලුත් අවුරුදු සැමරුවා. සමාජ දුරස්ථභාවය සුරකිමින් ඔවුන් එම කටයුතුවල නිරත වන ආකාරය දක්නට ලැබුණා. කොරෝනා වසංගතයෙන් වැඩි වශයෙන්ම බැටකෑ රාජ්‍යයක් වන දකුණු කොරියාව ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් මහමැතිවරණයේ හෙට පැවැත්වීමට සූදානම් වනවා. මන්ත්‍රීවරුන් 300 දෙනෙකු තෝරා ගැනීම සඳහා පැවැත්වෙන මෙම ඡන්ද විමසුම වැදගත් වන්නේ කොරෝනා වසංගතයත් සමග කිසියම් රටක පැවැත්වෙන පළමු ජාතික ඡන්ද විමසුම වන නිසායි. ජනතාව වැඩි වශයෙන් ඒකරාශී වීම වැළැක්වීමේ අරමුණින් මිලියන 5ක පමණ ජනතාවක් කල්තබල් ඡන්දය ප්‍රකාශ කළා. ඒ කොරියාවේ මීට වසර 7කට ඉහතදී හඳුන්වා දුන් මැතිවරණ ක්‍රමයකට අනුවයි. කොරියා ජනාධිපති මුන්ජේ ඉන්ද මුව ආවරණයක් පැළඳ චන්දපුරට පැමිණ සිය ප්‍රජාතාන්ත්‍රික අයිතිය කල්තබා ප්‍රකාශයට පත් කරන ආකාරය දැක ගැනීමට හැකි වුණා. දකුණු කොරියාවේ කොරෝනා වෛරසය තරමක් දුරට පාලනය කර තිබෙන ආකාරයක් තමයි අපට සඳහන් කිරීමට හැකියාව පවතින්නේ. කෙසේ වෙතත් තත්ත්වය මෙසේ තිබියදී හෙට දවසේදී සුපුරුදු පරිදි මහමැතිවරණය පැවැත්වීමට සියල්ල මේ වන විට සූදානම් කර තිබෙන ආකාරයක් තමයි අපට සඳහන් කිරීමට හැකියාව පවතින්නේ. ආසන 300ක් සඳහා අපේක්ෂකින් 6,788 දෙනෙකු තරඟ වදින්මට නියමිත බව තමයි අද දවසේදී අපට වාර්තා වුණේ. දේශපාලන විචාරකයන් සඳහන් කරන්නේ වර්තමාන ජනාධිපතිවරයා නියෝජනය කරන ඩිමොක්‍රටික් පක්ෂයට විශාල ජනප්‍රසාදයක් මේ වන විට පවතින බැවින් වැඩි ආසන සංඛ්‍යාවක් එම පක්ෂය ජයග්‍රහණය කරනු ඇති බවයි. මේ වන විට ලෝකයේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇති සංඛ්‍යාව 19,47,860ක්. ලෝපුරා 4,60,238ක් සුවය ලබා තිබෙනවා.
මරණ සංඛ්‍යාව 121,793ක් ලෙසයි වාර්තා වන්නේ. ලෝකීය රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 210ක් පුරා වෛරසය පැතිර ගොස් තිබෙනවා. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් වසා දැමුණු ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු වැති බව වාර්තා වනවා. ඒ අනුව නිව්යෝක්, නිව් ජර්සි, කනෙක්ටිකට්, ඩෙලවෙයා සහ පෙන්සිල්වේනියා යන ප්‍රාන්ත යළි විවෘත කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. එම ප්‍රාන්ත යළි විවෘත කිරීම සම්බන්ධයෙන් ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් සලකා බලමින් සිටින බවද වාර්තා වනවා. යුරෝපයේ දිනක් පුරා වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව පසුගිය සතියේ බ්‍රිතාන්‍යයෙන් වාර්තා වුණා. නගරවලට පණව ඇති තහනම තවදුරටත් දීර්ඝ කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා. මේ ගෙවි යන්නේ නගර වසා දමා ඇති හතරවන සතියයි. පසුගිය පැය 24 තුළ බ්‍රිතාන්‍යයෙන් කොරෝනා ආසාදිතීන් 4342ක් වාර්තා වුණා. මරණ සංඛ්‍යාව 12,000 ඉක්මවා තිබෙනවා. ඉන්දියාව පුරා කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 10,000 ඉක්මවා තිබෙනවා. අද උදෑසන අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී ජාතික අමතා විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ තම ආරක්ෂාව වෙනුවෙන් රට වසා දැමීම තවත් සති 3කට දීර්ඝ කළ බවයි. පාසල් වෑන් රථ සහ බස් රථවලට සහන ලබා දී තිබියදී මෙම කාලය තුළ මාසික මුදල් අය කර ගන්නා පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ජීවන වෘත්තීන් අඩාලව පවතින බොහෝ කණ්ඩායම්වලට සහන සැලසීමට රජය පියවරගෙන තිබෙනවා. ඒ අනුව රජය පාසල් වෑන් රථ සහ බස් රථ රියදුරන්ට සහන ලබා දීමට පියවරගෙන තිබුණද මෙම නිවාඩු කාලයේදී එම වෑන් රථ සඳහා සම්පූර්ණ මුදල් අය කරගන්නා බවට දෙමව්පියන් චෝදනා කරනවා. ස්කූල් වෑන් එකෙන් සල්ලි අය කරන්න හදනවා. මේ මාසෙටම දවස් 10යි කෝලෙගේ. ඒත් ගාස්තු වෙනවා. දැන් රජයෙන් ස්කූල් වෑන් වලටත් සල්ලි දීලා තියෙනවා. ලීසින් අරන් තියෙනවා නම් ඒවට පහසුකම් අරන් දීලා තියෙන එහෙම තියෙද්දි අපෙන් මේ සල්ලි අය කරගන්න එක අසාධාරණ. ජනාධිපතිතුමාගෙන් ඉල්ලා තින්නේ මේ අසාධාරණයට පියවර ගන්න. බොහොම අමාරු ඉදින් වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ. ස්කෝලේ වෑන් එකේ සල්ලි ඉල්ලනවා අපෙන් අපිට ඒක දෙන්න විදියක් නැහැ. දැන් මේ තියෙන තත්ත්වය අනුව රජයෙන් මේ වගේ සහන ආදරයක් පාසල් වෑන් වල ලබා දී තිබේදී අපෙන් මෙහෙම මාසික ගාස්තු වලින් එක අසාධාරණයි. අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ පාසල් වෑන් රථ හා බස් රථ හිමිකරුවන්ට ලීසින් වාරික ගෙවීමේදී පවා සහන හිමිකර දී ඇති බවයි. එබැවින් අසාධාරණ ලෙස දෙමාපියන්ගෙන් මුදල් ලබා ගැනීම නතර කළ යුතු බවද අමාත්‍යවරයා පවසනවා. එසේ නොකරන පාසල් වෑන් හා බස් රථ හිමියන්ට එරෙහිව නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවයි මහින්ද අමරවීර මහතා කියා සිටියේ. ජනාධිපති කාර්යසාධක බලකායේ මැදිහත්වීමෙන් එළවලු සහ පළතුරු මිලදී ගැනීමේ වැඩසටහනේ දෙවන අදියර හෙට සහ අනිද්දා දිනයන්හිදී ක්‍රියාත්මක කරනවා. අනුරාධපුර, බදුල්ල, රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික් කේන්ද්‍ර කරගනිමිනුයි දෙවන අදියර ක්‍රියාත්මක කරන්නේ. මේ අතර රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්වල කෙසෙල් අස්වනු මිලදී ගැනීමේ කටයුතුද හෙට ආරම්භ කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත ජනාධිපති කාර්යසාධක බලකායේ මැදිහත්වීමෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මකයි. මෙහි පළමු අදියර පසුගිය 11 සහ 12 යන දිනයන්හිදී ක්‍රියාත්මක කෙරුණු අතර එහිදී එළවලු කිලෝග්‍රෑම් 10,00,000ක් මිලදී ගැනුණා. ඒ ඇඳිර නීතිය හේතුවෙන් තම නිෂ්පාදන අලෙවි කිරීමේ ගැටලුවට මුහුණ දී සිටින ගොවි ජනතාවට සහන සැලසීම සහ පාරිභෝගික ජනතාවට එළවලු සහ පළතුරු හිඟයකින් තොරව ලබා දීමේ අරමුණෙන් ඒ ආකාරයෙන්ම රත්නපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්වල කෙසෙල් අස්වැන්න මිලදී ගැනීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත මුදල් නිදහස් කර තිබෙනවා. එම දිස්ත්‍රික්වල තෝරාගත් ස්ථාන කිහිපයකදී ප්‍රාදේශීය ලේකම්වරුන්, කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන් සහ කෘෂි උපදේශකවරුන් මකින් එම අස්වැන්න මිලදී ගැනීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. අපි බලාපොරොත්තු ඇඹුල් කිසෙල් කිලෝ එකක් රුපියල් 30 වෙන්නත්, පොලිකුට්ටු කිලෝ එකක් රුපියල් 80 වෙන්නත් මිලදී ගන්න අපි තීරණය කරලා තියෙනවා. අපි දැන් හෙට ඉඳලා මේක පටන් ගන්නවා. දැන් අපි ස්ථාන පහක අපේ දිස්ත්‍රික්කේ ස්ථාන පහක ට්‍රක් රථ 12ක් හමුදාවෙන් අපිට වාහනය කරලා දෙනවා. අපි මේ ගොවින්ට ඊට පසුදාම මේක ගෙවීම කටයුතු කරන්න ලෑස්ති කරලා තියෙනවා කොමෝවේද. අනුරාධපුර සහ මහවිලච්ඡිය ප්‍රදේශවල වට්ටක්කා පළදාව වැඩි වශයෙන් ලැබී ඇති බැවින් එම තොග මිලදීගෙන කොළඹ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. ඒ අනුව අනුරාධපුර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් එළවලු මිලදී ගැනීමේ වැඩපිළිවෙලද ඉදිරි දින දෙක තුළ ක්‍රියාත්මක කෙරෙනවා. ඍජුවම ගොවි ජනතාවගෙන් අස්වනු මිලදී ගන්නා බැවින් අතරමැදියන්ගේ ග්‍රහණයෙන් තොරව එම කටයුතු සිදුවන බවයි රජය අවධාරණය කරන්නේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවිල වැලිමඩ සහ කැප්පෙටිපොළ යන ස්ථානවලදී දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එළවළු මිලදී ගැනීමේ වැඩසටහන මීට සමගාමීව ක්‍රියාත්මකයි. කොරෝනා වෛරසය තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙලට සමගාමීව අත්‍යවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව පවත්වා ගනිමින් අස්වැන්න අලෙවි කර ගැනීම පිළිබඳ අවිනිශ්චිතතාවයකින් පසුවන ජනතාවට රජය ලබා දෙන මෙම සහනය රටේ ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රජයේ කැපවීම පිළිඹිමු කරනවා. කොරෝනා ව්‍යසනය හමුවේ ජනතාව පීඩා විඳිති. කිසිවෙකුගේ හවුහරණක් නැති අසරණයන්ටත් මහමග සතා සිව්පාවන්ටත් පිහිටවන්නට අයිතියෙන් තවත් සත්කාරයක් ආරම්භ කළා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී නලින් කුමාර නිශ්ශංක මහතාත් විධායක නිලධාරීන් සහ සේවක පිරිසත් එක්ව අද කොළඹ නගරයේ පුරා සැරිසරමින් ඇඳිරි නීතිය හේතුවෙන් අසරණ භාවයට පත්ව සිටි පුද්ගලයන්ට දිවා ආහාරය ලබා දීමට පියවර ගත්තා. ඒ වගේම වීදිවල සැරිසරන සුනකයන්ටත් බළලුන්ටත් ආහාර ලබා දීමට කටයුතු කළේ කොරෝනා වසංගතයෙන් වෙසෙනයට පත්ව සිටින සෑම දෙනාගේම දුක නිවීමේ ITN මනුෂ්‍යත්වයේ සත්කාරය පෙරදරි කර ගනිමින්. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය නිරන්තරයෙන්ම ජනතාවාදී මාධ්‍ය ආයතනයක් ලෙස රටේ සිදු වූ සෑම වෙසෙනයකදීම ජනදුක නිවීමට මුල් වුණා. මෙම කොරෝනා වසංගතය හමුවේ ජනතාවත් සතා සිව්පාවුනුත් විඳින දුක් ගැහැට වෙනුවෙන් අපි නිරන්තරයෙන්ම අප කැපවි ජන මෙහෙවරේ යෙදෙන්නෙමු. අවිනිශ්චිත ගෝලීය ආර්ථික තත්ත්වයන් මධ්‍යයේ ඇමරිකා ඩොලර් මිලියන 603ක් වන ප්‍රාසක් කාම්බෝජ ක්ෂුද්‍ර මූල්‍ය සමාගමේ අලවිය සම්පූර්ණ කිරීමට LOLC සමාගමට හැකි වී තිබෙනවා. කාම්බෝජයේ විශාලතම ක්ෂුද්‍ර මූල්‍ය සමාගම වන ප්‍රාසෙකි LOLC සමාගම සතු 70% කොටස් කොරියාවේ විශාලම වාණිජ බැංකුව වන කුක්මින් වෙත ඇමරිකා ඩොලර් මිලියන 603කට අලෙවි කිරීමට LOLC සමාගම එකඟතාවකට පැමිණ තිබෙනවා. ඒ අනුව පළමු වාරිකය ලෙස ඇමරිකා ඩොලර් මිලියන 422ක් LOLC සමාගම වෙත පසුගිය දාහේ මිවුණා. ඉතිර ඇමරිකා ඩොලර් මිලියන 181ක කොටස 2022 වසරේ ලැබීමට නියමිතයි. ඒ අනුව ප්‍රාසෙකි ගනුදෙනු වටිනාකම ඇමරිකා මිලියන 862ක් බව LOLC සමාගම පවසනවා. කාම්බෝජ රක්ෂණ ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනස තුළින් LOLC සමාගම ගෝලීය ස්ථාවරය තවදුරටත් පුළුල් කර ගනිමින් සිටිනවා. ඇඳිරි නීතිය නිසා නිවෙස්වල සිටින ජනතාවගේ මානසික සුවය වෙනුවෙන් තවත් සංගීත වැඩසටහනක් රාජගිරිය රොයල් පාක් නිවාස සංකීර්ණයේදී අද පස්වරුවේ පැවැත්වුණා. ඇඳිරි නීතිය නිසා නිවසට වී සිටින ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාව සංවිධානය කරන සංගීත වැඩසටහන් මාලාවේ තවත් එක් පියවරක් ලෙසයි මෙම වැඩසටහන පැවැත්ුණේ. යුද හමුදාපති ලුතිරන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් මත එය සංවිධානය කෙරුණා. නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන් මෙන්ම හමුදා ප්‍රධානීන් කිහිප දෙනෙකුද මෙම අවස්ථාවට එක්ව සිටියා. පාර්ලිමේන්තුව යළි කැඳවුවද සිදු කළ හැක්කේ හදිසි නීතියට අදාළ නීති රෙගුලාසි සම්මත කිරීම පමණක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. නිරෝධායන නීති යටතේ සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වද්දී පාර්ලිමේන්තුව කැඳවිය යුතු යැයි යෝජනා කරන්නේ ජනතාව ප්‍රතික්ෂේප කළ දේශපාලන බලවේග සහ දේශපාලනඥයන් බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. රටේ ආරක්ෂාව පිළිබඳව බරපතල ගැටලුවක් ඇති අවස්ථාවකදී ජනාධිපතිවරයාට පුළුවන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරලා මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව කැඳවුව හොත් පාර්ලිමේන්තුවට ඇති එකම බලය එසේ සාධන ලද හදිසි නීති රෙගුලාසි සම්මත කිරීම හෝ නොකිරීම පමණයි. වර්තමානයේ පවතින්නේ ජනතාවගේ සෞඛ්‍යයට ජීවිතවලට ඇති තර්ජනයක්. ඒ සඳහා හදිසි නීති රෙගුලාසි සෑදීමේ අවශ්‍යතාවයක් පැන නැගිල නැහැ. ඒ වෙනුවෙන් වර්තමානයේ පවතින නිරෝධායන පනත ඇතුළු අනිකුත් පනත්වල විධිවිධාන ක්‍රියාත්මක කරමින් ආණ්ඩුව විසින් ඒ සාර්ථකව මැඩපවත්වගෙන යනවා. අනිත් කාරණේ තමයි මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුව කැඳවුවොත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුව තුළදී මෙම ව්‍යසනය මැඩලීම සඳහා දායක විය හැක්කේ කෙසේද යන ප්‍රශ්නය.
මේ කොරෝනා ව්‍යසනය අපේ රටේ පැතිරෙන්න පටන් ගත්ත අවස්ථාවේ එම ආණ්ඩුව පැවතුනා නම් මේ වෙනකොට ලෝකේ වැඩිම මරණ සංඛ්‍යාව වාර්තාගත වුණු රට විදියට ශ්‍රී ලංකාවේ නම සඳහන් වෙන්න ඉඩ තිබුණා. පාර්ලිමේන්තුව කැඳවීමක් කියන කාරණය යම් යම් දේශපාලන බලවේගවල සහ දේශපාලච්චින්ගේ අසහනය කියන රෝගයට පිළියම් යොදන්න හොයන තැනක්වත් ජනතාව විසින් දිය කරවා හැරපු දේශපාලන බලවේගවලට ඔක්සිජන් ලබා දීමේ ස්ථානයක් වශයෙන්වත් පාවිච්චි කළ යුතු තැනක් නෙවෙයි. මේ අතර ස්ථාන කිහිපයකදීද මහජන නියෝජිතයන් අදහස් පළ කළා. මේ පාර්ලිමේන්තුව කැඳෙව්වම මේ පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්නවද කොරෝනා වෛරසය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරු? එහෙම නැත්නම් රෝගයට බේත හොයාගන්න පුළුවන් අය පාර්ලිමේන්තුවේ ඉන්නවා? එහෙම කවුරු හරි ඉන්නව නම් ඔන්න කමක් නැහැ. මේ වෙලාවට ඕනේ මේ පාර්ලිමේන්තුව කැඳවගෙන ආණ්ඩුවට චෝදනා කරගෙන ඒක කරන වෛද්‍යවරුන්ට රණවිරුවන්ට අපහාස කරන්න හදන උත්සාහයක් මේ බලන්නේ. මං හිතනවා එක්සත් ජාතික පක්ෂයයි විරුද්ධ පක්ෂයේ උදවියයි දැන් බය වෙලා ඉන්නේ. මොකද එයාලා කොහොමත් මැතිවරණ වලට මුහුණ දෙන්න පුළුවන් පරිසරයක නෙවෙයි හිටියේ. එක්සත් ජාතික පක්ෂයේ තියෙන බෙදීම තුළ මේ රටේ ත්‍රස්තවාදී ප්‍රහාර වලට සම්බන්ධ වෙච්ච අය නාම යෝජනා බාර දීම. ඒ හින්දා ශක්තිමත් සටන් කිරීමේ හැකියාවක් නැහැ. ඒ හින්දා උන් හිතනවා ඇති සදාකල්ම උන්ගේ රාණ්ඩුව කරා වගේ මැතිවරණයක් නොතිවා තිබ්බොත් හොඳයි කියලා. ඒ සමගින් ඇටියන් රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk